ආයුබෝවන්. දැව පරිරක්ෂණ සංරක්ෂණය එමත් නැත්නම් වුඩ් ප්‍රිසර්වේටිව් අපි එමත් නැත්නම් අපි කියන කෘමි සතුන්ගෙන් මේ දැව ආරක්ෂා කරගන්න කියන කාරණේ විශේෂයෙන්ම අපෙන් අහන ප්‍රශ්නයක් තමයි අපි මොන හරි දැව යම් ඉදිකිරීමක් කරලා නැත්නම් යම් කිසි ගෘහ භාණ්ඩයක් හදලා ඉවර වෙලා ඉතාමත්ම කෙටි කාලයකින් මේ සත්තු ඇවිල්ලා කෘමි සතුන් ඇවිල්ලා හානි වෙනවා මේකෙන් වහලයක් ගත්තොත් එහෙම ඉතාමත්ම කෙටි කාලයකින් මේ දැව කුඩු වැටෙන්න පටන් ගන්නවා මේ වගේ කෘමි සතුන්ගෙන් හානි වෙනවා මේකට මොකක්ද කරන්න තියෙන ප්‍රතිකර්මය කියලා විශේෂයෙන්ම මේ ප්‍රතිකර්මය ගැන කියන්න කලින් මතක් කරන්න ඕන කාරණාවක් තමයි මේ වුඩ් ප්‍රිසර්වේටිව් ගැන අපි ලංකාවේ දක්වන ආකල්පය සහ ඒකට දීලා තියෙන තැන ගැන අපි නැවත වතාවක් හිතන්න වෙනවා අපි කලින් වීඩියෝ එකකිනුත් කතා කරා වුඩ් ප්‍රිසර්වේටිව් සම්බන්ධයෙන් මොකද විශේෂයෙන්ම අපි අනිත් පිටත ආලේපන ගත්තොත් එමේ මේකට හොඳ වටිනාකමක් දෙනවා මේකට වැඩි ගාණක් වියදම් කරනවා මේ පිතෝර ගන්න කොටේ ගැන වැඩි අවධානයක් දෙනවා හැබැයි වුඩ් ප්‍රිසර්වේටිව් සම්බන්ධයෙන් එහෙම කිසිම අවධානයක් නැහැ සමහර ලාට පින්තාරු ශිල්පියාට අවශ්‍යකමට මේ ප්‍රිසර්වේටිව් එකක් මොනවා හරි ගන්න අවශ්‍යකමට තමයි ප්‍රිසර්වේටිව් එකක් පාවිච්චි කරන්නේ ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි අවසානයේදී ඔබට වඩාත් විශාල මුදලක් වියදම් කරන්න වෙන ප්‍රතිකර්මයකට යන්න වෙන එක මොකද කෘමි සතුන්ගෙන් වෙන හානි වළක්ව ගන්න බෑ වෙනත් පිටත ආලේපනයකට ඒක නිසා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ සත්තු ආවට පස්සේ කෘමි සතුන්ගෙන් හානි වුණාට පස්සේ කරන්න තියෙන ප්‍රතිකර්ම ගැන අද අපි කතා කරනවා. නමුත් එතෙන්ට යන්න කලින් ඔබ නව ඉදිකිරීමක් කරනවා නම් අලුතෙන් ගෘහ භාණ්ඩයක් හදනවා නම් දැව භාණ්ඩයක් හදනවා නම් විශේෂයෙන්ම මේ වඩාත් කල්පවතින හොඳ උසස් තත්ත්වයේ ප්‍රිසර්වේටිව් එකක් ආලේප කරගන්න. ඒ ගැන අපි එතනින් ඒ ට්‍රීට්මන්ට් එකක් කරගන්න. ඒක ප්‍රිසර්වේටිව් එකක් ආලේප කරගන්නවාම කියන එක නෙමෙයි. තවත් ප්‍රතිකර්ම තියෙනවා. ඉතින් ඒ ප්‍රතිකර්ම ගැන අපි වෙනම වීඩියෝ එකකින් කතා කරලා තියෙන නිසා ගැන දීර්ඝ කතා කරන්නේ නැහැ. නමුත් ඒ වෙන ප්‍රතිකර්මයක් කරගන්න. හැබැයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ වගේ කෘමි සතුන්ගෙන් හානි වලට ලක් වෙච්ච අවස්ථාවක් වුණොත් අපි කොහොමද මේක නැවත මේ කෘමි සතුන්ගේ හානිය නවත්තගෙන දැවය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන කාරණේ තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. මෙතෙන්දී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දැන් කෘමි සතුන් හානි වෙලා තියෙනවා නම් පළපුරුදු දක්ෂ ඉංජිනේරුවෙක් එහෙමත් නැත්නම් ඒ සම්බන්ධ තාක්ෂණික අත්දැකීම් දැනුම තියෙන පුද්ගලයෙක් එක්ක අපි ඉස්සෙල්ලා පරීක්ෂාවක් කරගන්න ඕනේ මේක නැවත ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන්ද මේක මේ අපි ප්‍රිසර්ව මොනවා හරි මේ වගේ අපි ට්‍රීට්මන්ට් එකක් කරලා අපිට තවදුරටත් භාවිතා කරන්න පුළුවන් ස්ට්‍රක්චරල් ස්ට්‍රෙන්ත් එකක් තියෙනවද කියන එක විශේෂයෙන්ම දැව ඉදිකිරීමක් ගත්තොත් එතකොට අපි එතනින් එහාට ගිහලා මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ කොහොමද කියලා ගත්තොත් එහෙම අපිට මේ කොටස් දෙකකට බෙදලා සාකච්ඡා කරන්න වෙනවා කුඩා දැවය දොම් ගත්තාම අපිට යන්ත්‍ර භාවිතා කරලා ට්‍රීට්මන්ට් එකක් කිරීම හැකියාවක් ලැබෙන්නේ නැහැ එතකොට අපිට මේක මැනුවලි තමයි කරන්න වෙන්නේ විශේෂයෙන් අපි ගමු පැන්ට්‍රි කබඩ් එකක් මොනවා හරි ගෘහ භාණ්ඩයක් වගේ දේකදී ඝනක මාඩු දැව පාවිච්චි කරලා තියෙන ස්ථානයකදී අපිට කරන්න වෙන්නේ සිරින්ජර් එකක් භාවිතයෙන් අපි දන්නවා මිලිලීටර් 50 100 වගේ අපිට සාමාන්‍ය සිරින්ජස් ගන්න පුළුවන්. ඔය වගේ සිරින්ජර් එකක් භාවිතයෙන් ඒ ඉන්ජෙක්ෂන් ට්‍රීට්මන්ට් එකට රෙකමෙන්ඩඩ් සූටබල් වුඩ් ප්‍රිසර්වේටිව් එකක් භාවිතා කරලා මේ කෘමි සතුන්ගෙන් හානි වෙච්ච සිදුරු අපි බලලා ඒ සිදුරු එකින් එක සියල්ලම මේ ඉන්ජෙක් කිරීම මගින් ප්‍රිසර්වේටිව් ඇතුළු කිරීම තමයි අපිට කරන්න තියෙන ප්‍රතිකාරය. ඔබට මේ වීඩියෝ ක්ලිප් එකෙන් පේනවා ඇති කොයි ආකාරයකද මේක අපි කරගන්නේ කියලා මේක සරල දෙයක් නමුත් මෙතෙන්දි විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ පළපුරුදු කෙනෙක් ලවා කරගන්න එහෙම නැත්නම් ඒ සඳහා දැනුම තාක්ෂණය තියෙන කෙනෙකුගේ උපදෙස් අනුව කරන්න මොකද මේක ඉතාම සුපරීක්ෂාවෙන් කරන්න ඕන ක්‍රියාවක් එතකොට ගෝරි රේන්ජ් එක ගත්තොත් එහෙම ගෝරි 22 කියන වුඩ් ප්‍රිසර්වේටිව් එක මේ ඉන්ජෙක්ෂන් වලට රෙකමෙන්ඩඩ් ට්‍රීට්මන්ට් එකක් ඉතින් ගෝරි 22 මේ විදිහට ඉන්ජෙක් කරගෙන ඔබට ඒ ප්‍රතිකර්මය කරගන්න පුළුවන්. එතනින් එහාට ගියාම දැව ඉදිකිරීමක් ගත්තොත් එීම. මේක මේ විදිහට අපිට සරලව කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද සමහර වෙලාවට දැන් අපි මේ අපි සරලව මැනුවල් මේ අපි ඉන්ජෙක්ෂන් සිරින්ජර් එකක් භාවිතා කරලා කරන අවස්ථාවේදී ලොකු ප්‍රෙෂර් එකකින් මේක ඉන්ජෙක් වෙන්නේ නැහැ. මේ සතුන්ගෙන් කෘමි සතුන්ගෙන් හානි වෙච්ච ඒ කෘමි සතුන් සදාගත්ත විවර තියෙනවා නම් ඒ විවර දිගේ මේක ගලාගෙන යamak වෙයි එතනින් යම් කිසි ප්‍රමාණයක් දැවයට උරා ගනී. හැබැයි මේකෙන් 100%ක් මුළු දැවේම ප්‍රිසර්වේටිව් ට්‍රීට්මන්ට් එකකට ලක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තැනකදී දැන් අපි ලොකු ඉදිකිරීමක් නම් මේක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වගේ තැනකදී අපිට ඒ සඳහා විශේෂයෙන්ම තියෙන යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා බාර් 150ක් 200ක විතර ඉතා අධික පීඩනයකින් මේ ප්‍රිසර්වේටිව් එකක් මේ ඉන්ජෙක්ෂන් සඳහා රෙකමෙන්ඩඩ් ප්‍රිසර්වේටිව් එකක් මේ දැවයට ඉන්ජෙක් කිරීම අපිට කරන්න සිද්ධ වෙනවා.
මේ වීඩියෝ ක්ලිප් එකෙන් ඔයගලන්ට පෙන්වන්නේ ඒ සම්බන්ධයෙන් මෙතෙන්දී අපි විශේෂයෙන්ම සැකසුණු ඉන්ජෙක්ෂන් පැකර්ස් පාවිච්චි කරනවා මේ නන් රිටර්න් ඉන්ජෙක්ෂන් පැකර් එකක් පාවිච්චි කරන්නේ මේ අපි ලබා දෙන පීඩනය නැවත ආපසු යෙමකින් තොරව ඒ පීඩනය ඒ විදිහටම දැවේ තුලට යන්න මෙතෙන්දී ඇත්තටම කෘමි සතුන්ගෙන් හානි වූ හෝ නොවූ හෝ ඒ ස්ථාන අපිට වෙන් කරගන්න අවශ්‍ය නැහැ අපි කරන්නේ මේ වගේ දැවයක ඒ දැවය අනුව අපිට නිර්දේශ කරන්න පුළුවන් දුර පරතරයක් අනුව අපි මේ විදිහේ ඉන්ජෙක්ෂන් පැකර්ස් ඉන්ස්ටෝල් කරගෙන ඒ ඉන්ජෙක්ෂන් පැකර්ස් වලට අපි ඉතා අධික පීඩනයකින් මේ ප්‍රිසර්වේටිව් ඇතුල් කරනවා ඉන්ජෙක් කරනවා එතකොට මේ ඉන්ජෙක්ෂන් පැකර් එක තුනට ඇතුල් වුණාට පස්සේ මේක ආපහු නන් රිටර්න් වෙන්නේ නැහැ මේක ආපසු වීමක් වෙන්නේ නැහැ ඒ අධික පීඩනයෙන්ම මේක දැවේ තුලට ප්‍රෙෂර් කිරීමක් ඉන්ජෙක් කිරීමක් සිද්ධ වෙනවා එතකොට දැවේ කෘමි සතුන් හානි කරපු තැන් විතරක් නෙමෙයි මේ දැවේ ඇතුළතින් මේ අධික පීඩන නිසා මේ ප්‍රිසර්වේටිව් දැවේ පුරාම ගලාගෙන යනවා. ඔබට මේ වීඩියෝ එකේ පෙන්වන්නේ සමහර තැන්වලින් මේ දුර්වල තැන්වලින් ඈතට ඉතා වේගෙන් විදීමකුත් වෙනවා සමහර ලාටේ. අපි මේ සාම්පල් එක කරන අවස්ථාවේදී අපි මේ විදියට මේ කරලා පෙන්වන්නේ මේ විදිය ප්‍රෙෂර් එකක් ඇප්ලයි වෙනවා. මේක අපි ට්‍රීට්මන්ට් එකක් කරන වෙලාවකදී මේ විදියට එළියට ගොඩක් විදින ආකාරයට කරන්නේ නැහැ. ප්‍රිසර්වේටිව් කියන්නේ යම්කිසි විෂ රසායනික ද්‍රව්‍යයක් නිසා නමුත් මේ විදිහට අපිට පෙන්වන්න අවශ්‍ය වෙන්නේ මේ වීඩියෝ එකේදී මේ දැවේ තුලින් මේ ප්‍රිසර්වේටිව් එක ගමන් කරලා දැවේ හැම තැනකම පිරීමකට ලක් වෙනවා. එතකොට මේ දැවේ ඇතුළත කෘමි සතුන් ඉන්නවා නම් හෝ කෘමි සතුන් නොගිය තැනක් වුණත් නැවත කෘමි සතුන්ට එන්න බැරි ආකාරයකට සංරක්ෂණය වෙනවා. ඉතින් මේක තමයි අපිට කරන්න තියෙන ට්‍රීට්මන්ට් එක. ගෝරි ශ්‍රී ලංකා විදියට අපි සතුව මේ යන්ත්‍ර සූත්‍ර තිබෙනවා. ඒ වගේ ස්පෙෂලයිස්ඩ් වැඩක් ඕගොල්ලන්ගේ එහෙම දැනට ව්‍යාපෘතියක එහෙම කෘමි සතුන් ඇවිල්ලා මේ විදිය ට්‍රීට්මන්ට් එකක් කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒ සඳහා විශේෂඥ දැනුම අප සතුව තියෙනවා යන්ත්‍ර සූත්‍ර අප සතුව තියෙනවා. ඒතර අපිට පුළුවන් ඇවිල්ලා ඔබට ඒ ප්‍රතිකාරමය කරලා දෙන්න. ඒ වගේ අවස්ථාවක ඒ වගේම කුඩා ස්ථානයක් වුණත් මේ අර අපි මම කලින් සඳහන් කරපු කුඩා ප්‍රමාණයේ යෙදවුම් වුණත් ඔබට එහෙම කරගන්න අවශ්‍ය නම් අපිට කතා කරොත් ඒකට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දෙන්න අපි හැමිටම සූදානම්. මේ තාක්ෂණික උපදෙස් සඳහා අපි කිසිම වෙලාවක අපි ගාස්තු වැය කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. නොමිලේ තාක්ෂණික උපදෙස් ලබා දෙන්නත් අපි සූදානම්. ඉතින් ගෝරි ශ්‍රී ලංකා විදියට හැමදාමත් දැව ආරක්ෂණයේ නවීනතම තාක්ෂණයේ දැනුම ඔබ වෙත අරගෙන එනවා. මේ අද වීඩියෝ එකනොත් අපි ඔබට පෙන්වන්නේ මේ විදියට අපිට ප්‍රිසර්වේටිව් ට්‍රීට්මන්ට් එකක් දැනට සතුන් ආව තැනකට කරගන්නේ කොහොමද කියන කාරණේ. මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට මොනවා හරි විමසීමක් යම්කිසි දයක් දැනගැනීම අවශ්‍ය දෙයක් තියෙනවා නම් තාක්ෂණික උපදෙසක් අවශ්‍ය නම් අපි හැම විටම සූදානම් මේ සඳහා අවස්ථාව දෙන්න. මේ වීඩියෝ එකත් එක්ක දැක් වෙන අංකවලට කතා කිරීමෙන් ඔබට හැම වෙලාවෙම මේ තාක්ෂණික උපදෙස් ලබා ගන්න පුළුවන්. ඉතින් ඉදිරියේදීත් අපි මේ වගේ වීඩියෝ වලින් දැව ආරක්ෂණය පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් තියෙන නව දැනුම අරගෙන අපි ඔබ හම්බෙන්න. ස්තුතියි.